අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය වාර්ණ නියෝගයේ ඉවතට රුසියානු ගුවන් යානයේ යයි හිත හොඳ ආයේ එයිද රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් තැපෑලත් නවතී ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර මුදල් ලබා ගැනීමේ චෝදනාවකට හිටපු ඇමති ප්‍රසන්න වර්ධකරුවේ වසර දෙකකට බරපතල වැඩ සහිතව අත්හිට වූ සිරදඬුවම් මිලියන 25ක දඩයකුත් ප්‍රසන්නට නියම කරයි ඉන්ධන හිඟය තව තවත් දරුණු වෙයි බස් රථ ගමනාගමනයත් සීමා කරයි ජනතාවට පීඩා පාසල් වෑන් රථ ගණන් උස්සයි තවත් දින දෙකකින් ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන් නවත්තනවා පාසල් ප්‍රවාහන සංගම් කියයි බේරුවල දීවර බෝට්ටු මහපාරට ඉන්දියන් සාගරයේ මුතු ඇටය ඉල්ලන්කාවක් වෙයි ගෝඨාභය සහ මහින්දත් එක්ක චක්ගුඩු පනින රනිල් අද ටෙලිවැකියෙන් මැතිවරණ කොමිසම පක්ෂ ලේකම්වරු හමු වෙයි පළාත් පාලන මැතිවරණය මාර්තුද නව විදුලි පනත තවත් ගින්නක් අවුලුවයි බුද්ධිමතුන් රට හැරයයි පාස්පෝර්ට් ඉල්ලුමත් ඉහළට සජිත් කියයි මුලින්ම දේශීය පුවත් වෙතටයි අවධානය. ලෝකේ පුරාම නැව් සමාගම් අතර විවිධ ප්‍රශ්න තිබෙනවා. ගුවන් සමාගම් අතරත් එහෙම තමයි. ලෝකේ පුරාම එහෙම ප්‍රශ්න තියෙන සමාගම් අපේ රටේ නඩුපවරලා ඉල්ලීම් කළොත් අපිත් ඒවාට මැදිහත් වුණොත් වෙනමම වරායකුයි වෙනමම ගුවන් තොටුපළකුයි හදන්න වෙනවා තහනම් නියෝගවලට අනුවම ක්‍රියා කරන්න. රුසියානු ගුවන් යානයට පනවා තිබූ වාර්ණ නියෝගය අත්හිටුවන්න අද කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කළා. අහක යන නයි අපේ ඇඟේ දාගන්න හරි දක්ෂ රටක්. එල්ලෙන්න වැලේ වැල් නැතුව ඉන්න වෙලාවේ රුසියානු ගුවන් යානයකුත් නතර කරගත්තා. කොහෙදෝ සමාගම් දෙකක් අතර ප්‍රශ්නයක් අපේ කරගන්න ගිහිල්ලා තියෙන්නේ විනාඩි 15ක් 20ක් විතරයි. විමල් වීරවංශත් ඩීව් ගුණසේකරත් ඒ ගැන හරි අපූර්වට ඊයේ විස්තර කළා. අන්තිමට කොහෙදෝ තූත්ති කුඩියක තියෙන සමාගම් අතර ගැටුමක් අපේ කරගෙන රුසියාවත් තරහ කරගෙන. මේ වෙලාවේ මොලේ කඳුලක් තියෙන රටක් කරන්නේ නැති වැඩක්. මහලොකුවට සංචාරක කර්මාන්තයයි තේ අපනයනයයි නංවන්න හදනවා. අන්තිමට ගුවන් යානයේ හිටපු රුසියානු ජාතිකින්ව නැවත ගෙන්වා ගැනීමට අන්තිමට තම ගුවන් යානයක් ආපහු ලංකාවට එවන්න රුසියාවට සිද්ධ වුණා. බැලූ බැල්මට මේ පිටුපස කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව තමයි බොහෝ දේශපාලනඥින්ගේ මතය. හරිම වේගෙන් තහනම් නියෝගේ අරගෙන ගිය පිස්කල්ලගේ ඉඳලා ප්‍රශ්න කළ යුතුයි. මෙය සමාගමක් සමාගමක් අතර ගැටුමක් ලෙස අර්ථකථනය කළා. රටක් රටක් එක්ක නෙමෙයි කියලා බේරෙන්න හදන ඔය නිමල් සිරිපාල්ල වගේ ඇමතිවරුන්ටත් කියන්න තියෙන්නේ ඔවැනි කතා මේ වෙලාවේ කියන්න එපා කියලයි. අන්තිමට මේ තීන්දුව ගහෙන් වැටුණ අපට රුසියාවත් ඇන්න කියන තැනට ගෙනියන්නේ නැතුව රටක් ලෙස සමාව ගන්න. මේ වෙලාවේ මතක තියාගන්න සිරිමාවු බණ්ඩාරනායක මැතිනියගේ නොබැඳි පිළිවෙත. මේ වෙලාවේ සෝමාලියාව තරහා කරගන්න හොඳ නැහැ. දැන් අපේ රටෙන් රුසියාවට යවන ගුවන් තැපෑල පවා අද සිට නවතා දමා තිබෙනවා. මේ අතර ට්විටර් පණිවිඩයක් තබමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් මේ සිද්ධිය ගැන කනගාටුව රුසියාවට පළ කරනවා. මේ රුසියානු ගුවන් යානයේ නතර කිරීම පිළිබඳව විවිධ පාර්ශ්ව දැක්වූ අදහස් දැන් සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් අවසර දීලා තියෙනවා මේ යානයට රුසියාව බලා හෝ වෙනත් ඌන්ට කැමති ගමනාන්තයක් බලා යාමට. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නය මේ ආකාරයෙන් විසඳීම ගැන අපි ඉතාම සතුටු වෙනවා. රුසියාවේ තානාපතිතුමා සමග මම දීර්ඝ වශයෙන් මේ පිළිබඳව සාකච්ඡා කරලා ඔවුන්ට සිදු අපහසුතාවය පිළිබඳව අපේ රජයේ කනගාටුව ප්‍රකාශ කරලා අපේ මිත්‍රත්වයට කිසිදු හානියක් මෙමගින් ඇති නොවන ලෙසට වග බලා ගැනීම සඳහා අපි එකඟතාවයකට ආවා. අත වශයෙන් මේ ඒරෝෆ්ලොට් ප්‍රශ්නයත් එක්කලා රුසියාව අපේ හොඳම වෙළඳ ගනුදෙනුකරුවෙක්. අපේ තේකොළ ගන්න වැඩියෙන්ම රුසියාව. සංචාරක කර්මාන්තේ අපට වැඩිම පිරිස් එන්නේ රුසියාවේ. මේ සියලු දේවල් වලට අපට මූලාශ්‍රය වන රුසියාවත් එක්ක මේ විදිය ආරවුලකට තුඩු වෙන තත්වයක් ඇති කර ගැනීම තරම් මොට්ටපාලු වැඩක් තවත් නැහැ. අපට විශේෂයෙන්ම තිරිඟු පිටි ඊළඟට අපට අත්‍යවශ්‍ය තෙල් අපට අත්‍යවශ්‍ය ගෑස් ඒ වගේම මේ අවස්ථාව ගත්තොත් අපට අවශ්‍ය කරන පොහොර රසායනික පොහොර මේවා නිපදවන ප්‍රධාන රටක් රුසියාව. ඒ නිසා වහාම මේ සම්බන්ධයෙන් අපේ රාජතාන්ත්‍රික සම්බන්ධතා අපි වැඩි දියුණු කරගන්නවා විනා ඒ වගේම අපට ඩොලර් මිලියන් 300ක පමණ ණයවර පහසුකමක්
ලබා දීමට ක්‍රෙඩිට් ලයින් එකක් ඇති කර ගැනීමටත් ආණ්ඩුව සාකච්ඡා කරගෙන සිටින අවස්ථාවකයි මේ සිදු වෙලා තියෙන්නේ. අපිට ජිනීවා ගිහිල්ලා කාත් කවුරුත් නැති වෙලාවේ අපිට පෙනී හිටලා අපිව බේරාගත්ත රට තමයි රුසියාව. මේ රුසියාවේ ඒරෝෆ්ලොට් ඒ ගුවන් යානයේ ප්‍රශ්නේ ඇමතිවරු ගණනාවක්ම ඉන්න මේකට වග කියන්න ඕනේ. ඒ වගේම ජනාධිපතිතුමා මේකට මැදිහත් වෙන්න ඕනේ. අගමැතිතුමා මැදිහත් වෙන්න ඕනේ. මේ සියලු දෙනාම මැදිහත් වෙන්න ඕනේ. මේක අපිට ආර්ථික වශයෙන් ඉතාම බරපතල අපිට තවත් අර්බුදයක් නිර්මාණය කරන ප්‍රශ්නයක්. දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. ශ්‍රී ලංකාව හැඳින්වුවේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලයි. සේද මාවත ඇති හොඳම රට ලෙසයි, හොඳම වරාය ඇති තැන ලෙසයි 1948 නිදහසින් පසු රට පාලනය කළ හොර දූෂිත දේශපාලන නඩය දැන් අපේ රට ඉන්දියන් සාගරයේ අලි හිඟන්න බවට පත්කර අවසන්, බංකොලොත් රටක් බවට පත්කර අවසන්, දකුණු ආසියාවේ ණය ගෙවීම පැහැරහැරිය එකම රට බවට පත්කර අවසන්. අද වන විට ඉන්දියාවෙන් මොනවා හෝ ලැබුණේ නැත්නම් අපේ හෙට දවස මරණ මංච කෙට වැටෙන බව කිව යුතුයි. ඇත්තටම මේ රට මෙතනට ඇද දැම්මේ වැරදි අනුවණ දූෂිත දේශපාලනය කියලා. තාම තේරුම් ගන්න බැරි වහල් මානසිකත්වයක් ඇති රටවැසියන් ටික දෙනෙකු හෝ සිටීම මොනතරම් අවාසනාවක්ද. අප අලුතින් ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක් ඉල්ලලා තියෙනවා. තාම ඒ ගැන කතාවක් නැහැ. නමුත් කච්චතිව් දූපත ආයේ ඉන්දියාවට අයිති කර ගැනීමේ සටනක් නම් දැන් ආරම්භ වෙලා තියෙනවා. ඇත්තම කිව්වොත් අගමැති රනිල්ගේ විකොනොමික්ස් න්‍යායට අනුව අනාගතයේ ඔය ඕන දෙයක් ඕන අයට කෑලි කඩලා විකුණලා දාවි. ඊට පසුව එදා වේල ටුවර්ස් ක්‍රමයට තව ටික කාලයක් රට දුවාවි. දැන් රනිල් අගමැති වෙනකොට ජාත්‍යන්තර ආශ්චර්ය පහළ වෙනවා කියලා කියපු අයත් හිටියනේ නේද? හෝගාලා ඩොලර් ගලනවා කිව්වනේ. එහෙම වෙන්නේ නෑ කියලා දැන් පැහැදිලිනේ නේද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ ණය ප්‍රතිව්‍යුහගත කරන තැනට තාම ඇවිත් නැහැ. දැන් යන හැටියට ඉන්දියාවෙන් හෝ වෙන කුමන රටකින් හරි ආධාරයක් ණයක් ලැබුණේ නැත්නම් අපි ජීවිතයේ මරණය අතර තැනකට ඇද වැටෙනවා ස්ථීරයි. මරණයත් හිතන තරම් පහසු නෑ. මිය ගියාම සිරුර දිනක් දෙකක්වත් තබා ගැනීම අපේ සිරිතක්. ඒකට ෆෝමලින් ඕනේ. මීට මාස 3කට පෙර ෆෝමලින් ලීටර 30ක් රුපියල් 9500යි. අද එය රුපියල් 16500ක් වෙලා. මිනි පෙට්ටි වැඩියෙන්ම හදන්නේ මොරටුවේ. ඊට රබර්, LBC ආදී ලී වර්ග යොදා ගන්නවා. රුපියල් 5000කට හැදුණු මූලික මිනි පෙට්ටියක් දැන් ආරම්භයේදීම රුපියල් 16000ක් වෙනවා. පේනවනේ තත්ත්වේ. සැනසිල්ලේ මැරෙන්නවත් බැරි වෙනවා. නමුත් මේ දේශපාලන නඩේ මොනවද කරමින් ඉන්නේ? 21ක් බදාගෙන කාලේ මරනවා, බලයට සටන් කරනවා, මහා අමූලික බොරු කරමින් ඉන්නවා. මේ රනිල් මහින්ද ගෝඨාභය ප්‍රමුඛ මජර දේශපාලන නඩේ කල් මරමින් ඉන්නවා. ඒ කොහෙන් හරි කීයක් හරි ලැබෙනකන්. ඒකත් යටිමඩි ගහන්න දැනටමත් ඔය අගමැති රනිල් වටේ ඉන්න සමහර කම්බහුරු සූදානමින් ඉන්නවා. ඒ අය ගැන කවුද නොදන්නේ නේද? පිටරටින් එන කවුරු හරි දෙන්න හදන නායකින් හරි කමක් නෑ. කීයක් හරි තමන්ගේ විදේශ බැංකුවල තැන්පත් කරගන්න යටිමඩි ගහන එක තමයි ඔය සෙට් එකේ ඔය කණ්ඩායමේ එකම උත්සාහය, එකම ප්‍රාර්ථනය, එකම බලාපොරොත්තුව. එක උදාහරණයක් කියන්නම්ද? මේක පහුගිය උදාහරණයක්. මේ දේශපාලන නඩේ මොනතරම් මජර දූෂිතින්ද කියලා මතක් කරන්න. මේ වසර මුලදී මතකද ඉන්දියාව අපට ඩොලර් බිලියනයක ණයක් දුන්නා? ඒ දුන්නේ හදිසි ආහාර හා ඉන්ධන ආනයනයටනේ. ඒ වෙලාවෙත් මේ හොර දූෂිත දේශපාලන නඩේ හරි අපූරු ගේමක් ගහන්න ගියා කියලා මතකද? කන්න, කෑම ගන්න, ඉන්ධන ගන්න දුන්න ණය වලින් මිලියන 500කට යකඩ ගේන්න හැදුවා. ඒ කියන්නේ මොකද මේ අපිට ආහාර ඉන්ධන වෙනුවට මේ යකඩ කවන්නද හැදුවේ? නෑ, ඒ අවස්ථාවේ බැලුවේ මොනව හරි කරලා යටිමඩි ගහන්න. නමුත් ආපු විරෝධය නිසා ඒ මජර හොරකම යාන්තම් නතර වුණා. ඇත්තටම අපේ රට මේ අගාධයට ඇද වැටුණේ අපගත්ත ණය ආධාර ටික පවා යටිමඩි ගහන නිසා කියන එක තේරුම් ගන්න. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඖෂධ මාෆියාවත් ඊට කදිම උදාහරණයක්නේ. හරියට කරනවා නම් ඔය සෞඛ්‍ය අමාත්‍යාංශය බොහෝ ඉහළ නිලධාරීන්ව සමහර ක්ලාක්ලව පවා අත්අඩංගුවට ගන්න ඕනේ. මේසා විශාල ඖෂධ මාෆියාවක් ඇති තැනම් මං හිතන්නේ ලෝකෙ කොහෙවත් නැතුව ඇති. දැන් ඔය පරිගණක කතාවේ වියදම් අතරම මොනතරම් පරස්පරයක්ද? EVs එකක් කියනවා, සෞඛ්‍ය බලධාරීන් තව එකක් කියනවා. දැන් මෙහෙමයි, ඇත්තටම PB SR ආටිගෙල්ලට, මහින්දලට, බැසිල්ලට, අජිත් නිවාඩ් කබ්‍රාල්ලා ඇතුළු කණ්ඩායමකට එරෙහිව අද අධිකරණයට ගොඩ වෙන්න හරි සූදානම්
යම් කීප දෙනෙකු බිහි වුණානේ නේද මේ රටෙන් බිහි වුණා මේ රට ආර්ථික අගාධයට ඇදලා දාපු පාපය අධිකරණයේ හැමුවේ විභාගයට ගත්තොත් එයම ජයග්‍රහණයක් ඒ නිසා මේ රටේ නීතිඥ ප්‍රජාවෙන් අප විශේෂෙල්ලිමක් කරනවා හොරුන්ව කූඩු කිරීමේ හයිය ඔබ අත තියෙනවා මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂණ වංචා හොයන්න තරුණ නීතිඥවරුන් 20ක් 30කගෙන් යුත් විශේෂ ස්වාධීන කමිටුවක් පත් කරන්න ඔය සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් හැම තැනම ඉන්න ක්ලාක් ළඟ ඉඳලා වත්කම් හොයන්න ඖෂධ ගෙන්වන සමහර සමාගම් එක්ක එකතු වෙලා මේ රටට වැඩක් නැති ඖෂධ තොග පිටින් කොමිස් වලට ගෙනල්ලා එක්ස්පයර් වෙන්නත් ඉඩ හැරලා තියෙනවා අනික ඔය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මිලියන 7000 පරිගණක ව්‍යාපෘති හදන්න යෝජනා කරන හොර නඩෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා හරියටම නියම උෂ්ණත්වයෙන් එන්නතක් තියාගන්න ශීත කරන නැති රෝහල් කීයක් තියෙනවද කියලා පුළුවන් නම් කියන්න කොමිස් කුට්ටි වලට අහිංසක රෝගින්ගේ ජීවිතත් එක්ක මෙහෙම සෙල්ලම් කරන්න එපා මේවයින් තමුන්ගේ දරුවන්ට පාම් පෙත්තක්වත් කන්න දෙන්න එපා මතක තියාගන්න දවසක විෂ වේවි තමුන්ලටත් මේ අද මේ අහිංසක රෝගින් මරණ මංචකයේ විඳින දුක බෙහෙත් නැතුව විඳින දුක විඳින්න සිද්ධම වේවි මතක තියාගන්න නීතියෙන් ගැලවෙන්න පුළුවන් නමුත් හෘදේ සාක්ෂියෙන් ගැලවෙන්න බෑ ස්වභාව ධර්මයේ දඬුවම් ඔය කවුරු කවුරුත් පසුපස පන්නන දවස දැඩි ඈතක නෙවෙයි කියලා මතක තියාගන්න රනිල්ලා ගෝඨාභයලා මහින්දලා බැසිල්ලා වැනි මේ රට කාපු දේශපාලන නඩේ පසුපසත් නීතිය කොහම වුණත් මේ රටේ දහ දුක් විඳින ජනතාවගේ සාපය ඒවි මාලිගා ඇතුලේ බංකර්වලට හිර වෙලා හැංගිලා හිටියත් දවසක මේ දුක් විඳින ජනතාවගේ සාපය වේදනාව කඳුළු මහ බලයක් වෙලා ගලාගෙන එන බව මතක තියාගන්න කන්න නැතිව රැකියා නැතිව එදිනෙදා ජීවන වියදම දරා ගන්න බැරිව හඬා වැටෙන රටක් ඉතිරි කරලා දැන්වත් පුළුවන් මිනිසුන් පිරිසකට දීලා යන්න රාජපක්ෂලා රනිල්ලා ඉන්නකන් මේ යන විදිහට ලෝකය අපි දිහා හැරිලවත් බලයිද කියලා සැකයි දැන් ඇති 21.9.30 බෙදාගෙන නැටුව හොඳටම ඇති රටටම බඩගිනි දරුවන්ගෙන් 20%ක් මන්ද පෝෂණයෙන් හෙට අනිද්දාවන විට පාංගෙඩියත් හොරා කන තැනකට වැටේවි එනිසා බුද්ධිමතුනි විවිධ ක්ෂේත්‍රවල විද්‍යුතුනි විදේශගත බුද්ධිමතුනි මේ රට ගොඩ ගන්න පුළුවන් ඔබේ යෝජනාත් ප්‍රායෝගික ක්‍රියාකාරකම් අරගෙන එකතු වෙන්න මේ දූෂිත හොර දේශපාලන නඩයෙන් තොර රටක් වෙනුවෙන් බුද්ධිමත් ඔබේ නිහඬ බව බිඳින්න මේ දේශපාලන හොරුන්ට වඩා බුද්ධිමත් ඔබේ නිහඬ බවත් භයානකයි දැන් ඇති නිහඬ බව බිඳ මේ නඩේ පන්නන ක්‍රමයක් යෝජනා කරන ගමන් අලුත් රටකට අඩිතාලම තියන්නම අවශ්‍යයි ආදරණීය මාධ්‍ය සගයේනි මාධ්‍ය කරන්න රටක් තියෙන්න ඕනේ මේ දේශපාලනඥයින් අඩු වැඩි වශයෙන් දූෂිතයි මජරයි හොරුයි කියලා අපේ හෘදේ සාක්ෂිය දන්නවා ගන්න තරමක් ගන්න පුළුවන් වැරදි අනුවන තීන්දු නිසායි මේ රට මෙතනට වැටුනේ කියලා අප දන්නවා රට වෙනුවෙන් ගහමුද යූටර්න් එකක් උන්නත් 10යි මලත් 10යි කියලා බය නැති මාධ්‍ය කලාවක් වෙනින් ඔබත් අපත් එකතු වෙමු ටෙලිවැකී එහෙම ඉවර කරන්න සූදානම් වුණත් අද උදේ ලැබුණු දුරකතන ඇමතුමක් නිසා අන්තිමේදී වෙනස් සටහනකුත් තියන්න වෙනවා ඔහු උගත් ජේෂ්ඨ බුද්ධිමත් මාධ්‍යවේදියෙක් ඔහු අපෙන් මෙහෙම ඉල්ලීමක් කළා බලන්න අපට වෙලා තියෙන දේ අද අපේ රටවල් කිහිපයකින්ම ආධාර ලෙස කෑම ඉල්ලනවා ආහාර ඉල්ලනවා අද පුවත්පත්වල තියෙනවා රටවල් කීපයකින්ම කන්න ඉල්ලනවා ඇස්වලට කඳුළු වෙනවා කෘෂිකර්ම මහාචාර්යවරුන් 47ක් 50ක් විතර ඉන්න රටක් කෘෂි පීඨ තියෙනවා කෘෂිකර්ම අමාත්‍යාංශයක් තියෙනවා එක එක ජාති ඇට වර්ගවලට පවා දෙපාර්තමේන්තු තියෙනවා වැවිලි සංස්ථාව පොල් වගා කිරීමේ මණ්ඩලය ගොවිජන නිලධාරීන් කෘෂි නිලධාරීන් මෙහෙම ඉන්න රටක් පෙරදිග ධාන්‍යාගාරය වූ රටක් මේ විදිහට ඉල්ලංකාවක් බවට පත්කලේ කවුද ආසන්නම පුද්ගලයා ජනාධිපති ගෝඨාභය ඔව් තමුන්ගේ උද්දච්ච තීන්දු තීරණ නිසායි අද ලංකාව ලෝකෙ වටෙන් කෑම ඉල්ලන ඉල්ලංකාවක් බවට පත් උනේ සමාගමක් බංකොලොත් නම් ප්‍රධානියයි ලාස් වෙන්න ඕනේ ජනාධිපති ගෝඨාභය ඔයා මේ රටම ෆේල් කරලා බංකොලොත් කරලා තාමත් රනිල් එක්ක එකතු වෙලා චක්ගුඩු පනිනවා දැන්වත් පුළුවන් කෙනෙකුට දීලා ගෝඨා ගෝ හෝම් කිව්වට තේරෙන්නේ නැති නිසා මෙහෙම කියන්නම් ඇමරිකාවෙ ඉඳලා කියන්න ගෝඨා ප්ලීස් කම් හෝම් ගෝ හෝම් නෙමෙයි ප්ලීස් කම් හෝම් කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා දෙදහස් පහළව වසරේ රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩුවේ එක් චෝදනාවකට අමාත්‍ය ප්‍රසන්න රණතුංග වරදකරු කර තිබෙනවා. ඒ අනුව ප්‍රසන්න රණතුංගට රුපියල් මිලියන
25ක දඩයක් නියම කළ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව මාස 9ක සිර දඩුවම් නියම කරන බවත් සඳහන්. 2015 වසරේ රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩුවේ එක් චෝදනාවකට වරදකරු කෙරෙනු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් අත්හිට වූ සිර දඩුවම් සහ දඩ මුදල් ගෙවන ලෙසට නියම කළා. ඒ අනුව ප්‍රසන්න රණතුංගට බරපතල වැඩ සහිතව වසර 2ක සිර දඩුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එය වසර 5කට අත්හිටුවන බව සඳහන් කළා. එමෙන්ම විත්තිකරුට රුපියල් මිලියන 25ක දඩයක් නියම කළ විනිසුරුවර එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව මාස 9ක සිර දඬුවම් නියම කරන බවත් සඳහන් කළා. මීට අමතරව මෙම සිද්ධියෙන් අගතියටපත් ව්‍යාපාරිකයාට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙසත් එම වන්දිය ගෙවීම පැහැර හැරියොත් අමතරව මාස 3ක සිර දඬුවමක් නියම කරන බවත් නඩු තීන්දුවේ සඳහන්. මෙම නඩුව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි අමාත්‍යවරයාගේ බිරිඳ වන මොරින් රණතුංග සහ නරේෂණාය නිදොස් කොට නිදහස් කරන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරු දුරකථන මාර්ගෙන් තර්ජනය කර මුදල් ඉල්ලා ඇතැයි සාක්ෂි විභාගයේදී අනාවරණය වූ බව විනිසුරුවරයා සඳහන් කළා. එදිනම සවස 5:30ට පමණ සිය ආරක්ෂක නිලධාරියා සමග පළමු විත්තිකාර ප්‍රසන්න රණතුංග පැමිණිලිකරුගේ කාර්යාලයට ගොස් අදාළ මුදල් ඉල්ලා තර්ජනය කර තිබෙන බවත් සාක්ෂි මගින් අනාවරණය වූ බව පැවසුවා. මෙම සාක්ෂි කිසිවක් නඩු විභාගයේදී විත්තිය විසින් ප්‍රතික්ෂේප නොකළ බවයි විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කළේ. ඉඩමක් සම්බන්ධයෙන් පැමිණිලිකරු සහ විත්තිකරුවන් අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව මෙම මුදල් ඉල්ලා සිටීම සිදු කර ඇති බව විත්ති පාර්ශ්වය ප්‍රකාශ කළද එම අවබෝධතා ගිවිසුම පවා සකස් වී තිබුණේ විත්තිකරුවන්ට අවශ්‍ය ආකාරයට බව සාක්ෂිය මගින් පෙනී යන්නේ යයිද විනිසුරුවරයා ප්‍රකාශ කළා. මෙම නඩුවට පාදක වන මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩම සම්බන්ධයෙන් පළමුවන විත්තිකාර ප්‍රසන්න රණතුංගට හිමිකමක් නොමැති බවයි සාක්ෂි වලින් අනාවරණය වී තිබෙන්නේ. එසේ තිබියදී පළමුවන විත්තිකාර ප්‍රසන්න රණතුංග පැමිණිලිකරුගෙන් රුපියල් මිලියන 25ක් වටිනා පොරොන්දු නෝට්ටු බලහත්කාරයෙන් අත්සන් කරගෙන ඇති බවත් ඒ හරහා ඔහු වංක චේතනාවකින් ක්‍රියාත්මක වී ඇති බව පෙනී යන්නේ යයිද විනිසුරුවරයා ප්‍රකාශ කළා. ප්‍රසන්න රණතුංගවරුන් පෙනී සිටි ජනාධිපති නීතිච අනිල් සිල්වා කරුණු ඉදිරිපත් කරමින් මෙසේ පැවසුවා. ස්වාමීනි, මෑතකදී එක්තරා අධිකරණයක් විසින් දුන් තීන්දුවක් නිසා මෙරටට සංචාරකින් පැමිණීම අඩාල වී තිබෙනවා. රටක් වශයෙන් මේ අවස්ථාවේ අපි දැඩි ආර්ථික අපහසුතාවයකයි පසුවන්නේ. අමාත්‍ය මණ්ඩලයක් පවා පාත්වාගෙන යන්නට බැරි රටක් හැටියටයි ඇතැම් විදේශීය රටවල් අපේ රට සලකන්නේ. මේ විත්තිකරු කැබිනට් අමාත්‍යවරයෙක් ඔහුට දඬුවම් නියම වුණහොත් ඒක රටටත් විශාල අගතියක් සිදුවනවා යනුවෙන් ජනාධිපති අනිල් සිල්වා ප්‍රකාශ කළා. එන අනතුරු නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් විත්තිකරු සිය නිල බලය හා තනතුරු බලය අත්නොමතික ආකාරයෙන් උපයෝගී කර ගනිමින් මෙම වරද සිදු කර ඇති බව අධිකරණයේ හමුවේ සාක්ෂි මගින් ඔප්පු කර ඇති බව පෙන්වා දුන්නා. ස්වාමීනි, මෙම නඩුව අපි අවුරුදු 7ක් තිස්සේ විභාග කළා. මේ රටේ දේශපාලනය කරන අයගේ ඇස් ඇරවන ඒ වගේම මේ වගේ වැරදි දේවල් ඉදිරියේදී නොකරන පසුබිමක් නිර්මාණය කළ හැකි තීන්දුවක් මෙම නඩුවෙන් හිමි විය යුතුයි. මෙම නඩුවේ ඉදිරිපත් වූ සාක්ෂි වලට අනුව පළමුවන විත්තිකරු ප්‍රසන්න රණතුංගගේ සම්බන්ධීකරණයෙන් තමා මේ අපරාධය සිදු වී තිබෙන්නේ. මේක නිල බලය සහිත පුද්ගලයෙකු හා සාමාන්‍ය පුරවැසියෙකු අතර තිබෙන නඩුවක්. නිල බලය හා මැර බලය යොදා ගනිමින් සාමාන්‍ය පුරවැසියන් අපහසුතාවයට පත් කිරීමේ සංස්කෘතිය නතර වෙන්න ඕන. බස්නාහිර පළාතේ ප්‍රධාන පුරවැසියා වන පළමු විත්තිකාර ප්‍රසන්න රණතුංග රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා පැමිණිලිකාර ව්‍යාපාරිකයාට තර්ජනය කරනවා. එම තර්ජනය කිරීම කරන්නේ ශ්‍රාවස්ති මන්දිරයේ පිහිටි ඔහුගේ නිල නිවසේ සහ කාර්යාලයේ සිට. ජනතාව මෙම විත්තිකරු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් පත් කළේ මේවා කරන්නද? අපරාධ ක්‍රියාවක් සඳහා විත්තිකාර හිටපු ප්‍රධාන අමාත්‍යවරයා ආරක්ෂාවට ලබා දී තිබූ සිය පොලිස් නිලධාරියා පවා යොදාගෙන තිබෙනවා. යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයේ හමුවේ පැවසුවා. අද වෙනකොට ප්‍රධාන මාර්ග පාළුවට යමින් තිබෙනවා. ඩීසල් පෙට්‍රල් වාහන කිලෝමීටර් ගණන් දිගු පෝලිම් වල ගාල් කරලා. ඩීසල් නැති නිසා පස් අල්ලමුන් ප්‍රවාහනයත් තව දින දෙකකින් නතර වීමේ අවධානමක් පවතිනවා. මුහුදු යන්නේ ඉන්ධන නැති නිසා අද බේරුවල බෝට්ටු මහපාරට ආවා. අද ශ්‍රී ලංකාව පුරාම වර්ෂත 5000කට වගේ ආසන්න ප්‍රමාණයක් තමයි සමස්ත ලංකාවේම අපිට ධාවනය කරන්න හැකියාව ලැබිලා තියෙන්නේ. දැන් මාර්ග අද පූර්ණ වශයෙන්ම ධාවනි උනේ නැහැ. මේ සම්බන්ධයෙන් ළඟමාරා විධිමත් වැඩපිළිවෙල වහා වහා සකසන්න ආණ්ඩුව කටයුතු කළ යුතුමයි.
ඩීසල් හිඟය හමුවේ තවත් දින දෙකකින් පාසල් ළමුන් ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සිදුවන බවයි පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගම් පවසන්නේ. ඇත්තටම මේ අවස්ථාව වෙන විට දින දෙකක් සඳහා පමණයි මේ ඉන්ධන අපගාව තියෙන්නේ. මේ සියලුම බස් රථ වෑන් රථ සේවාවෙන් ඉවත් වෙන්නනවා මේ ඉන්ධන මේ ගැටලුව නිසා රජය මේ ඉන්ධන මිල වැඩි කරනවා. ඇත්තටම අපිටත් මේක දරා ගැනීම අපහසුයි. ඒ නිසා අපේ ලංකාවේ ඉන්න සියලුම සමාජිකයන් ඔවුන්ට මේ මිල සංශෝධනය කරගන්න අවස්ථාව අපි ලබා දෙනවා. මේ අතර අද දිනේත් ලිට්‍රෝ ගෑස් වෙළඳපොළට නිකුත් කරන්නේ නැති බව ලිට්‍රෝ සමාගම නිවේදනය කළා. එහෙත් ගෑස් ලබා ගැනීම වෙනුවෙන් ජනතාව දිගු පොලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණා. දීර්ඝ කාලයකට පසු වෙළඳපොළට නිකුත් වූ ලාෆ් ගෑස් ලබා ගැනීම වෙනුවෙන්ද ජනතාව දිගු පොලිම්වල රැඳී සිටිනවා. රටේ පාලකයෝ බුද්ධිමත් වුණා නම් ජනතාවට මේ දේවල් වෙන්නේ නැහැ. 1000 ගානට තියෙන ගෑස් එක දැන් 6850යි. එච්චරයි කියන්න තියෙන්නේ. තව ඉස්සරහට 10000ක්වත් කරයි. ඔක්කොම එකයි. එන්නේ කරන්නම් කියලා. නමුත් උන් කරගන්නේ. මේ වගේ කාලකන්ණි පාලකයෝ ඉන්නකොට මිනිස්සුන්ට මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා. රජුන් පිස්සු වුණත් එකයි, පිස්සන් රජු වුණත් එකයි කියලා එච්චරයි කියන්න තියෙන්නේ. පිස්සෝ තමයි රජ වෙලා තියෙන්නේ දැන්. දැන් අපි මරාගෙන කන්න තියෙන මුන්ව. තාම පොල්නේ. මේ කෙසෙල් කැටි කන්නේ. ගෑස් සම්බන්ධ ප්‍රශ්නේ මේක අත්‍යවශ්‍ය භාණ්ඩයක් කියන ලයිස්තුවෙන් අපි දැන් මාස 8කට අවුරුද්දකට ඉස්සෙල්ලා අයින් කරලා තියෙන්නේ. මේක අත්‍යවශ්‍ය භාණ්ඩයක් කියලා තිබ්බනම් ඒගොල්ලන්ට එහෙම මිලක් දෙන්න බෑ. ඒ අනුව ඒ මිල සම්බන්ධව යම් ප්‍රශ්න කිරීමට පාරිභෝගික අධිකාරියට හැකියාව තියෙනවා. මම පාරිභෝගික අධිකාරියට කිව්වා වහාම මේ සමාගම ගෙනල්ලා කතාකරනද ඒ මිලට සාධාරණීකරණයක් කරන්න පුළුවන්ද ගෙනල්ලා පරීක්ෂණයක් කරන්න, එහෙම නැත්නම් වැඩපිළිවෙළ බලන්න කියන එක මම දැනුම් දුන්නා. ගෑස් හිඟය මෙන්ම මිල ඉහළ යාම හේතුවෙන් භූමිතෙල් ලබා ගැනීම වෙනුවෙන් ජනතාව දිගු පොලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණා. දින 32කට ආසන්න කාලයක් සිය ධීවර කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන නොලැබීම හේතුවෙන් බේරුවල මරදාන ධීවර ලෙල්ලම ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වුණා. ඒ මොරගොල්ල මරදාන මාර්ගය බෝට්ටුවකින් හරස් කරමින් බේරුවල ප්‍රාදේශීය ලේකම්වරයා මෙම ස්ථානයට පැමිණේ ඉන්ධන ගැටලුවට විසඳුමක් ලබා දෙන බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පැය දෙකකට අධික කාලයක් පැවති විරෝධතා අවසන් වුණා. භූමි දැලුත් අපි දෙන්න, භූමි දැලුත් අපි දෙන්න, ගෑස් ටිකත් අපි දෙන්න, ගෑස් ටිකත් අපි දෙන්න. මේ අතර සපුගස්තන්ද තෙල් පිරිපහදුවට අඛණ්ඩව බොර තෙල් ලබා දෙන ලෙස ඉල්ලා අදත් පිරිපහදුව ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වුණා. මේ අතර අද සිට යළිත් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා. අද සිට 10 වන දා තෙක් පැය 2:15 කාලයකුත් සති අන්තයේ වූ 11 සහ 12 යන දින දෙකෙහි පැයක කාලයකුත් විදුලිය කප්පාදු කිරීමට අවසර හිමිව තිබෙනවා. විදුලි බලපනත් සංශෝධනයක් තුළින් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති තම හිතවතුන්ට ලබා දී කොමිස් ඉපැයීමක් පිළිබඳ විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය අද මාධ්‍යවෙත හෙළි කළා. මීට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා කරුණු පැහැදිලි කළා. මේ මොහොත වෙනකොට ආණ්ඩුව විදුලි බල පනත සංශෝධනය කිරීමට ලෑස්ති වෙමින් සිටිනවා. නිව් ෆෝට්‍රස් එනර්ජි කියන ගිවිසුමයි මෙගවට් 500ක ඉන්දියාවේ අදානි සමාගමට දෙන්න අවශ්‍යතාවයයි කියන දෙක ඉෂ්ට කර ගැනීම සඳහා තමයි මේගොල්ලෝ මේ පනත වෙනස් කිරීමට යන්නේ. මේ අදානි සමාගමට දෙන මෙගවට් 500 අපේ රටේ ව්‍යවසායකයන් ඇමරිකානු ඩොලර් 7-5කට අඩුවෙන් නිෂ්පාදනය කරන්න ඉල්ලලා තිනවා. නමුත් ඒක දෙන්න ආණ්ඩුව කැමති වුණේ නැහැ. අදානි සමාගම මේකේ මුල් අවස්ථාවේ දාලා තිබුණේ ඇමරිකානු ඩොලර් 7.6750. මේක දෙන්න යනවා දැන් ඇමරිකානු ඩොලර් 7.755කට. දේශපාලකයෝ වේවා නිලධාරීන් වේවා මේගොල්ලොන්ගේ යාළුවන්ට මේවා දීලා මේකෙන් ගාණක් ගසා කෑම තමයි මේකේ අරමුණ වෙලා තියෙන්නේ. මේකට අපි පැහැදිලිවම විරුද්ධයි. දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග මේ සඳහා ගන්න අපි ලෑස්ති. පනකාරී මිලකට යටතේ ගෙන ටෙන්ඩර් කරොත් ඩොලර් 7.4 අඩුවෙන් ගේන්න පුළුවන්. ඩොලර් 7.3 ගානකට වගේ ගේන්න පුළුවන්. 7.55 කියලා කියන්නේ දෙගුණයක්. ඉතුරු සල්ලි කොහෙටද යන්නේ? මේ ඩොලර් 7 ගාන මං අවුරුදු 25කින් වැඩි කරොත් ඩොලර් බිලියන 4ක් විතර. ඩොලර් බිලියන 4ක් විතර අරගෙන යනවා. ඩොලර් වලින් ගෙවන්නේ. අපට අවශ්‍ය වෙන්නේ මේ ඩොලර් එලියට යන එක නවත්ත ගන්න නේද? ඒතර මේක ආයෝජනයක්ද? මෙච්චර කාලයක් අපි ටෙන්ඩර් දාලා අපේ මේවා හදලා තින්නේ උලම් බලාගාර හදලා තින්නේ විදුලි බල මණ්ඩලෙන්. එහෙම නැත්නම් දේශීය ආයෝගයෙන්.
ඒගොල්ලන්ට ඩොලර් වලින් නෙවෙයි ගෙවන්නේ රුපියල් වලින්. මේක සම්පූර්ණයෙන් රට මේ තියෙන අගාධයෙන් කබලෙන් ලිපට වැටෙන බිස්නස් එකක්. කිසිම ආයතනයකට කිසිම නීතිමය බලයක් නැහැ අදානි සමාගමගෙන් විදුලිය මිලදී ගන්න. ඒක ගන්න ඕන විදුලි බල පනතේ 43-4 වෙනි වගන්තිය 90 අඩුම පිරිවැයට. මේ ප්‍රොපෝසල් එක ආවේ රජයට ඉන්දිය රජයේ යෝජනාවක් වශයෙන්. සක්කිතා වාර්තාව අධ්‍යයනය අවසන් කළා වාර්තාව ලැබිලා තියෙනවා කියන එක අපිට දැනගන්න ලැබෑ. අපි තවම 60 දැක්කේ නැහැ. ඒක ඉංජිනේරු අතේ තියෙන්නේ. විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු මහත්වරුන්ට තාක්ෂණයේ කරුණු වාණිජයේ කරුණු ගැන සලකා බල්ලා තවදුරට දිගට යනවද නැද්ද තීරණය කරන්න පරම අයිතියක් සහ බලයක් පවරලා තියෙනවා. ඒ මිල ගණන් කැඳෙව්වට පස්සේ ඒ මිල ගණන් අඩුම පිරිවැය දක්වා අඩු කර ගැනීමේ වකිමත් එයාටයි තියෙන්නේ. තව එකක් තියුණා මේ ඩොලර් වලින් ගෙවනවා කියන කතාව. ඩොලර් වලින් ගෙවනවා කියන කතාව තීරණය ගැනීමේ කිසිම බලයක් අපිට නැහැ. හැබැයි ආයෝජන මණ්ඩලයට තියෙනවා විදේශ ආයෝජක ආවම එයා උපදින ඉපැයීම් සහ ලාභාංශ ඒ ආයෝජකයාට තමන්ගේ රටට ගෙන යාමට රුපියල් වලින් ගන්න මුදල් ඩොලර් වලට පරිවර්තනය කරලා ගෙන යන්න ඒගොල්ලන්ට අවසර නීතියෙන් අවසර තියෙනවා. අවබෝධා ගියුස් මේ කොතනකවත් අපි කියලා නැහැ ඩොලර් වලින් මේ පේමන්ට් කරනවා කියලාවත් කියලා නැහැ. විදුලි ඉංජිනේරුව වෘත්ති ක්‍රියාමාර්ගයට යනවා කියලා මම දන්නේ නැහැ. එහෙම එකක් නැහැ. විදුලි බිල වැඩි කරන්නේ තීරණයක් අරගෙන නැහැ තාම. නමුත් විදුලි බිල වැඩි කරන්නේ නැතුව CB එකට ගියා මාති පඩිය ගව ගන්නත් බැරි වුණා. දැන්ට අපේ ආදායම බිලියන 277යි. වියදම බිලියන 755ක් වෙනවා. සාධාරණ ගන්නකින් විදුලිය වැඩි කළ යුතුයි කියන එකට මම එකඟයි. පළාත් පාලන මැතිවරණයේ මාර්තු මස පැවැත්වීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එකඟතාවය පළ කර තිබෙනවා. එය අද පක්ෂ ලේකම්වරුන් සමග පැවති සාකච්ඡාවකදී. මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා. ඒ රාජකීය පිහිටේ මැතිවරණ මහලිකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාවෙන් අනතුරුව දේශපාලන පක්ෂ මහලිකම්වරුන් මාතීට මෙලෙස අදහස් පළ කළා. යෝජනා 28ක් ඉදිරිපත් කර ඇති බවත් ඒ යෝජනා 28න් යෝජනා 4ක් ඉදිරි මැතිවරණයට පෙර ඉෂ්ට කළ යුතුයි කියන කාරණේ තමයි සාකච්ඡා කරේ. විශේෂයෙන්ම වුන් අවධාරණයට ලක් කරා කිසියම් ඡන්දදායකයෙකු මැතිවරණයට ඉදිරිපත් වුණාට පස්සේ ඒ මැතිවරණ නියෝජිතයා දූෂිත ක්‍රියාවක් කරොතින් එහෙම එම මන්ත්‍රී ධූරයේ ආපසු කැඳවා ගැනීමට අදාළ කාරණාව ඉතාම වැදගත් කාරණාවක් ලෙස මෙතන සාකච්ඡා කරා. ලබන අවුරුද්දේ මාර්තු මාසයේ ඇතුළත මෙම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව කිව්වා. රීකෝලිං අපි ඒකට සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා අපි සහයෝගය දෙනවා. මැතිවරණ කොමිසම පැහැදිලිව කියනවා ඒ අය නියමිත කාලයට මැතිවරණ පැවැත්වීමේ තීන්දුවකට එකඟයි. මෙව නිකන් කටින් බතල හිරුණා නෙමෙයි මේවා ක්‍රියාවට නම් ඕනන් කියන එක තමයි අපි ප්‍රකාශ කරන්නේ. අවධාරණය කළ කාරණයක් තමයි ඡන්ද ලියාපදිංචිය සඳහා ස්ථාවර ලේඛනයක් පවත්වා ගැනීමේ වැදගත්කම අවමසෙන් වසර 10කටවත් සඳහාවත් යම් ස්ථාවර ලේඛනයක් පවත්වා ගත යුතුයි. මොකද වාර්ෂිකව වැය වෙන විශාල මුදල් ප්‍රමාණයක්. ඒ වගේම අපි මේ වෙනකොට විශාල අර්බුදයක ඉන්නවා අරමුදල් පිළිබඳව, ඒ වගේම කොළ පිළිබඳව. ඒ ගරු සභාපතිතුමාට ලිඛිත ලිපියක් බාර දුන්නා. පක්ෂ පාට වර්ණ ભેදකින් තොරව සියලු දේශපාලන පක්ෂවල මුදල් විගණනය කරන්න කියලා. දේශපාලන පක්ෂවලට සමහර සල්ලි එන ක්‍රමේශයන්ට ඕන. පාර්ලිමේන්තුවේ මැතිවරණයක් දැම්ම කතා කරේ නැහැ. පොහොට්ටුවේ මහලේකම්තුමා නම් ඉල්ලා සිටියා සියලු අර ඝාතනී විකි ගෙවල් ගිනිගත් අයගේ සේවල් මැතිවරණ සභාපතිතුමාගේ නායකත්වයෙන් අදාළ යම් යම් ස්ථානවලට ලියලා මේවා දැනුවත් කරන්න කියලා. ඉතින් ඇත්තම ත්‍රිවිධ හමුදා පොලිසිය ඔක්කොම ආරක්ෂා විදියේ සේනාධිනායක ගෝඨාභය රාජපක්ෂටදී. ඉතින් දැන් මේතුමාලා මොනා කරන්නේ? මේ රටේ ආරක්ෂාව නැහැ කියලා ආපු ආණ්ඩුවට බැරුණා. ඒගොල්ලන්ගේ මන්ත්‍රීවරු ආරක්ෂා නැහැ. ඒගොල්ලෝ නිවාස ආරක්ෂා කරන්න. ඒකට කොමිෂන් සභාව වගේ කියන දුමනාවක් නේ. තමාලාම කරගත්ත වැඩක් උක. තමුන් කරපු වැරදි වලට තමුන්ද දඬුවම් ලැබුණා එච්චරයි. ගාලු මෝදුර ආදරයේ අරගලයට අදට දින 59යි. මේ අතර ජිනීවාහි විසන ශ්‍රී ලාංකිකයින්ද වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයක නිරත වුණා. ගාලු මෝදුර ආදරයේ අරගලයට අදට දින 59යි. තරුණ තරුණියන් තවමත් වත්මන් ආණ්ඩුවට එරෙහිව සිය දැටි විරෝධය පළ කරමින් සිටිනවා. නිර්පාක්ෂික අරගලයට එක්ව සිටින පූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමියන් පරිසර දිනයට සමගාමීව ගෙවතු වගාපළ බෙදාදීමක්ද සිදු කර තිබෙනවා. මේ අතර ජිනීවා මානව හිමිකම් කොමිසමට ලබා දීමට පෙත්සමක් අත්සන් කිරීමද අද පෙරවරුවේ ගෝටාගෝ ගමදී සිදු කෙරුණා.
යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් එක්ව ජිනීවා මානව හිමිකම් පිළිබඳ මූලස්ථානයේ ඉදිරිපිටදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණේ මෙලෙසින්. අපි මේ රටේ දුක් විඳලා දුක් විඳලා අපි ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබා දෙනවා. අපිට අපේ රටට ගිහිල්ලා සැනසෙල්ලේ කාලා බීලා ගමනක් බිමනක් ගිහිල්ලා අපිට ජීවත් වෙන්න විදියක් නැහැ. අපේ රටේ අපේ දරුවන්ට අපේ අනාගතයක් නැහැ. ගෝඨාභය මහත්තයාට මට කියන්න තියෙන්නේ දැන්වත් ඇති පින් සිද්ධ වෙයි. පවුනොද්දි කරුණා කරලා ඔයා අකලවගෙන යන්න. මේ රට අපිට බාර දෙන්න, අපේ දරුවන්ට බාර දෙන්න, අපේ අනාගත පරපුරට බාර දෙන්න. දැන් නම් ඇති. හොඳටම ඇති. පසුගිය නවවනදා ගාල්ඩ් මුදුර ගෝඨා ගෝගමට පහර දීමට අදාළව මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මේ අතර ගෝඨා ගෝගමට පහර දුන් අයට එරෙහිව මුහුණු පොතේ සටහනක් තිබීම හේතුවෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා සමාජ ක්‍රියාකාරිකයෙකු වන චන්ද්‍රලාල් අබේගුණවර්ධනට ගාල්ඩ් පොලිසියෙන් කැඳවීමක් සිදු කර තිබුණා. එහිදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු මුදා හැර ඇති අතර නැවත දැනුම් දීමකදී පොලිසියේ පෙනී සිටින ලෙසයි දන්වා ඇත්තේ. මම එදා රෝහලේ හිටියේ දැඩි සත්කාර ඒකකේ. ඒ වෙලාවේ මම දැක්කා නිර්පාක්ෂික නිරායුධ තරුණයන්ට පහර දෙනවා. ඉතින් මට ඇත්තටම වේදනාවක් ඇතුණා. මගේ වේදනාවට වඩා මට හදවතට වේදනාවක් ඇතුණා. මං ඒ වෙලේ දැම්මා මේ රටේ ජනතාවට මේ මිනිස්සුව අත්අඩංගුවට අරගෙන පොලිසියට බාර දෙන්නේ කියලා. එහෙම දාන්නත් හේතුනේ මේ රටේ මෙච්චර කාලයක් දේශපාලන සම්බන්ධයි පහර දුන්නා, මිනීමැරුම් කරා, කවුරුවත් අත්අඩංගුවට ගත්තේ නැහැ. කිසිම දෙයකට පියවරක් ගත්තේ නැහැ. ඉතින් ඒක නිසා මගේ Facebook එක හරහා මම කිව්වා වහාම කොළඹින් පිට වෙන දෙන්නේ නැතුව අරගෙන ඉවරලා පොලිසියට බාර දෙන්නේ කියලා. ඒක තමයි මම අදහස් කරේ. ඒකට අද කට උත්තරයක් දෙන්න කියලා කිව්වා මට. රටේ පවතින වත්මන් තත්ත්වයේ හමුවේ බුද්ධිමත් තරුණ තරුණීන් රට හැර යාම සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. බුද්ධිමතුන් සහ තරුණීන් මෙලෙස රට හැර යාම ඛේදවාචකයක් වී ඇති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. ඒගුවන් සේවා ආයතනවල කොටස්කරුවන් හා පාර්ශවකරුවන් ඇතුළු නියෝජිතයින් පිරිසක් සමග අද පැවති හමුවකට එක්වමින් රටේ හැම තැනකම තිබෙන්නේ ඛේදනීය තත්ත්වයන් රාශියක්. දැන් මේ තත්ත්වය තුළ අපි දකිනවා මහා භයානක තත්ත්වයක්. මේ වන විට සංඛ්‍යා ලේඛන වලට අනුකූලව පාස්පෝර්ට් ඔෆිස් එකේ දිනකට විශාල ප්‍රමාණයක්, සමහර තැන්වල කියවෙනවා 50,000කට වැඩි ප්‍රමාණයක් කියලා, පාස්පෝර්ට් ඉල්ලුම වැඩි වෙලා වර්ධනය වෙලා දෛනිකව මේ ප්‍රශ්නේ උද්ගත වෙනවා. ඉතින් මෙතනදී අපි අහන්නට ඕන මේ තරම් විශාල ප්‍රමාණයක අපේ රටේ තරුණ ශක්තිය, බුද්ධිමය සම්පත මේ රටින් පිටව යනවනම්, බුද්ධි ගලණය බ්‍රේන් ඩ්‍රේන් කියන ඒ තත්ත්වය නිර්මාණය වෙනවනම්, අපේ රට ගොඩනගන්නට අවශ්‍ය බුද්ධිමය සම්පත රට අතහැරලා යනවනම් ඒක මහා ඛේදවාචකයක්. ඒක මහා රට අන්ධකාරය කරා යොමු වෙන තත්ත්වයක්. කවුරු හරි කියනවා නම් මේ විසඳුම් මාසෙකින් දෙකකින් තුනකින් අංග සම්පූර්ණව දෙන්න පුළුවන් කියලා, ඒක බොරුවක්. ඒක රැවටිල්ල. ඒක ජනතාව ඇඳවීම. ඒත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී Subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.